දෙමෝපියනි, ගුරුවරුනි, නායකත්වය දරුවන්ට ලබා දිය යුතු නායකත්වය නැත්නම් දරුවා තුළින් ප්‍රදර්ශනය විය යුතු නායකත්වය නැත්නම් දරුවාගේ අපි හඳුනාගත යුතු නායකත්වය තමයි වැදගත්. ඒ පිළිබඳව තමයි අද අවධානය යොමු කරන්නේ. අද අපි මේ සාකච්ඡාවට සඳහා සම්බන්ධ වෙනවා මේ පිළිබඳව උපදේශන වෘත්තිකයන් දෙදෙනෙක් අපේ මාලිකා මිස් එක්කම දමයන්ති මිස්. ඉතින් මාලිකා මිස් මම මුලින්ම මේ යොමු වෙන්න කැමති හැම දරුවෙක්ම නායකයෙක්. ඔව්, ඔබතුමා කියපු කතාව හරි. හැම දරුවෙක්ම නායකයෙක්. එහෙම කියන්නේ අනිවාර්යෙන් පාසල තුල දරුවට නායකත්වය කියන කුසලතාවේ පෙරමුණට ගැනීම. මෙන්න මේ කියන කාරණේ පාසල ඇතුළේදී සිද්ධ විය යුතුමයි. නායකයෙක් කියන හැඟීම දරුවා තුළට එනකොට එයා ගොඩක් වෙලාවට පාසල ඇතුළේදී අපිට එයාව පාලනය කරගන්න හරිම පහසුයි. මොකද මම නායකයෙක් කියන හැඟීම දරුවට ලැබෙනවත් එක්කම දරුවා ගොඩක් වෙනස් වෙනවා. සමහර විට අපි පාසලේදී ගොඩක් වෙලාවට උපක්‍රමයක් විදිහට යොදා ගන්නවා. ගොඩක් වෙලාවට අපි පන්තියට කරදරයි, පන්තියට එපා වෙච්ච දරුවෙකුට නායකත්වයක් දුන්නොත් එයා එතනදී ගොඩක් එතනින්ද වෙනස් වෙන්න පටන් ගන්නවා. ඔව්, අපි වගකීම් පැවරීමක් බොහෝ වෙලාවට කරනවා. නැත්තම් අපි හඳුනා ගන්නවා එක එකයිගේ දක්ෂතා, බුද්ධිමය හැකියා. දමයන්ති මිස්, කොහොමද අපි පන්ති කාමරේදී ඒ අනුව ළමයි හඳුනාගන්නේ, වගකීම් පවරන්නේ? ඔව්, අපි දැන් පන්ති කාමරය තුළදී නිතරම කැපී පෙනෙන දරුවට හැම වෙලාවෙම අපි වැඩේ පවරන්න හොඳ නැහැ. මොකද වගකීමක් දෙන්න ඕනේ. ඒ ළමයාටම දෙන්න අර මුළු ගැන්නන ළමයා හැමදාම මම වැඩක් නැති ළමයෙක් බවට අනිවාර්යෙන් ඒ ළමයාගේ මනසට එක කාවදිනවා. ඉතින් අපි උත්සාහ කරන්න ඕනේ අර හැමදාම නායකත්ව ලක්ෂණ අපි දකින දරුවට නායකත්වයට ඉඩක් දෙනවට වඩා අර මුළු ගැනිලා ඉන්න දරුවටත් අපි අවස්ථාවක් දෙන්න ඕනේ. දරුවට වගකීම් පවරන්න ඕනේ. ඉතින් ඒ සඳහා අපි පාසල තුළින් විවිධ මේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම තුළිනුත් අපට අර මුළු ගැනිලා ඉන්න දරුවන් නායකත්වයට ගොඩනගා ගන්න පුළුවන්. ඔව් මාලිකා මිස්, දැන් අපි ෂොට් ඇනලිසිස් වලදී කියනවා පුජ්‍යලයේ තියෙන දක්ෂතා, එයාගේ තියෙන වීක්නස් නැත්තම් දුර්වලතා, එයාට තියෙන ස්ට්‍රෙන්ත් එක, එයාට තියෙන ශක්තියින්, එයාට තියෙන තර්ජන. එතකොට අපි මේ හතර ඇනලයිස් කරලා ළමයකට දුන්නාම ඒ දරුවාටම අවබෝධයක් වෙනවා මං කොතනද ඉන්නේ, මගේ තියෙන හැකියා මොනවද, මගේ දුර්වලතා මොනවද, මං ඒව කොහොමද දියුණු කරගන්න ඕනේ, ඒකම මට ඉදිරියේදී තියෙන අභියෝග මොනවද. ඉතින් මේක වැදගත් වෙන්නේ නැද්ද නායකත්වය ළමයේ ගොඩනගනකොට? ඔව් අනිවාර්යයෙන්ම. දැන් මම ගොඩක් වෙලාවට මම පාසලේදී ක්‍රියාත්මක කරන වැඩසටහනක් තමයි මේ සොෆ්ට් ඇනලිසිස්. මේ දරුවන්ටම තේරුම් ගන්න මම ජර්නල් එකක් ලියනවා දරුවෝ ලව්වා. එතකොට මේ ඒගොල්ලෝ දන්නවා මං ගාව තියෙන දක්ෂතාවය මොකද්ද, දුර්වලතාවය මොකද්ද, මං එක මග අරගන්නේ කොහොමද. මෙන්න මේ විදිහට දැන් උදාහරණයක් විදිහට අපි ගමුකෝ පිරිසක් ඉස්සරහා කතා කරන්න. දැන් අපි පාසලේදී පොදුවේ කිව්වොත් කවුරුවත් එන්නේ නැහැ. මේක දකින්න තියෙනවා මුළු ගැන්වෙනවා. එන්න කැමති නෑ ඉස්සරහට. මොකද මං කියන දෙයට හිනා වෙයි, මට බය වෙයි. දැන් මෙහෙම අහනකොට දරුවා කියනවා. හැබැයි පාසල ඇතුලේ චූටියට ටීම් කඩලා අපිට පුළුවන් මේගොල්ලෝගේ නායකත්ව කුසලතාවය දියුණු කරන්න එක එක ක්‍රියාකාරකම් දෙන්න. ගොඩක් වෙලාවට මම හිතන්නේ අපි එහෙම වැඩසටහන් ක්‍රියාත්මක කරනවා බොහෝ පාසල්වල. ඒකත් එක්ක අර කවදාවත් ඉදිරියට ආවෙ නැති දරුවෝ ඉදිරියට එනවා. මෙන්න මෙහෙම අර විෂය මූලික කරගත්ත ක්‍රමයකට වඩා ඇක්ටිවිටි ක්‍රියාකාරකම් පදනම් කරගත්ත කියාවලියක් පාසල ඇතුලේ දියත් කරන්න පුළුවන් නම් ඔන්න ඔය කියන නායකත්ව අපිට ලොකු හිඩසක් තියෙනවනේ අපේ සමාජයේ. අද නායක ඇත්තටම කිව්වොත් දරුවෙකුට නායකයෙක් දිහා බලලා කියලා අපිට පූර්වාදර්ශයක් දෙන්න තරම්වත් චරිත නැහැ. එතකොට අර දරුවෝ තුළින් ඉස්සරහට එනවා නියම නායකයෝ ටිකක්. සමහර විට අපි හිතුවේවත් නැති දරුවෝ, පසුබෙල දරුවෝ ටික අපි හිතන්නවත් බැරි දරුවෝ ඉස්සරහට එනවා. ඔව්, අපි ක්‍රියාකාරකම් වලින් තමයි අපිට බොහොම පහසු නායකයෝ හඳුනාගන්න. දන්නේම නැතුව අපි පොඩි පොඩි විනෝද ක්‍රියාකාරකම් පන්ති කාමරේ දෙනවා නම් දරුවන්ට අර මේ බොහෝ වෙලාවට මේ කියන්නේ ගුරුවරයා සෙන්ටර් වෙන්නේ නැතුව චයිල්ඩ් සෙන්ටර් එඩුකේෂන් එකක් යනවා නම් අපි දන්නේම නැතුව ඒගොල්ලන්ගේ නායකයෝ මතු වෙනවා. දමයන්ති මිස්, ඔව් මේ ඒ සිද්ධිය කියද්දි මට මතක් වුණේ සර් මේ එක් අවස්ථාවක් දරුවෙක් හිටිය පන්ති කාමරය තුළ හැම ගුරුවරයාගේම දෝෂාරෝපණයට ලක් වෙලා. ඉතින් ඒ වෙන ගැටලුවක් නෙමෙයි දරුවගේ ක්‍රියාකාරීත්වය නිසාමයි. නමුත් මේ දරුවා මේ මම දැන් අපේ පාසලේ මේ ක්‍රීඩා උත්සව වෙලාවේ මම දැක්ක ඒ දරුවා තමයි එකේ ප්‍රධාන
තැන අරගෙන සියලු වැඩ කටයුතු වලට සම්බන්ධ වුණේ. ඉතින් දරුවගේ දරුවා අපි බලාපොරොත්තු වෙන ශේෂ්ත්‍රෙම නොවෙන්න පුළුවන්. හැබැයි හැම දරුවෙක් තුළම නායකත්ව ලක්ෂණ නිතර දක්න ලැබෙනවා අපිට. මෙතන අවශ්‍ය අපි හඳුනා ගන්න ඕන දරුවගේ නායකත්ව ලක්ෂණ මොනවද? දරුවා ඒ අවස්ථාවන්වලදී අපි දරුවන්ට ඉදහසර ලබා දෙන්න ඕනේ. ඒ වගේම තමයි මම දකින විදිහට අපි අනාගත සමාජයට බිහි කරන්න ඕනේ මෙන්න මේ නායකත්ව ලක්ෂණ තියෙන දරුවෝ. නැත්නම් වර්තමානයේ සමහර අවස්ථාවන්වලදී මේ වයසක දෙමෝපියෙක් පාරක දැක්කම ඒ දෙමෝපියට මේ අවශ්‍ය මේ ඒ දෙමෝපියට අවශ්‍ය මේ උදව්වක්වත් කිරීමට තරම් දරුවන්ගේ මනස ගොඩනැගිලා නැහැ. නායකත්ව ලක්ෂණ මතුවෙන්නේ දරුවෝ එක නොදැක්කා වගේ නේ. හැබැයි පාසල තුලදී නිවස තුලදී අපි විශේෂයෙන්ම නිවස තුලදීත් මේ දරුවාට මේ නායකත්වය ඉස්මතු වෙන්න දෙන්න ඕනේ. මොකද හැම වෙලාවෙම ඒ දරුවා නිවසෙත් කොන්වීම තුල ඒ දරුවාට කොයිම මොහොතකවත් නායකත්ව ලක්ෂණ ඉදිරියට එන ලක්ෂණ මතුවෙන්නේ නැහැ. ඉතින් මේ හරහා අපි නිරතුරුවම දරුවන්ට අවස්ථාව දීලා දරුවා පදනම් කරගෙන තමයි අධ්‍යාපන ක්‍රමය පවුල් පරිසරයේ අපි ගොඩනගන්න ඕන කියලා අදහස් කරන්නේ. ඔව් මේකෙදි මාලිකා මිස් මට මේ කිව්වහම මතක් වෙනවා දමයන්ති මිස්ගේ කතාවත් එක්ක ජොහාරි කවුළුව. ඒකෙදි කියන්නේ මම මං ගැන දන්නා දේ. ඊගාට මම මං ගැන නොදන්නා දේ. ඊගාට අනිත් අය මා ගැන දන්නා දේ සහ අනිත් අය ඒ කියන්නේ මමත් දන්නේ නැහැ අනිත් අයත් දන්නේ නැති. අර විභව්‍යතා සමහර ඒවා මතුවෙන්නේම නැහැ. සමහර ඒවා තමන් දන්නවා. සමහර වෙලාවට තමන් දන්නවා. තමන්ට කියන්න බෑ අනිත් අය දන්නේ නැහැනේ. ඉතින් මට නායකයා මෙන්න මේ නායකත්වයේ ඕන කියලා ළමයට දන්නා මම මේ නායකත්වෙ පුළුවන් කියලා. නමුත් ටීචර් ඒක දන්නේ නැහැ. ඉතින් ටීචර් කියන්නේ දැන් ළමයා නිහඬ වෙනවා. ඉතින් ඔය වගේ ගොඩාක් තත්ත්ව තියෙනවා පන්ති කාමරේ. ඔබතුමා කිව්වා හරි පන්ති කාමරය ඇතුලේ ගොඩක් මේ වගේ දරුවත් එක එක තත්ත්වවලට ලක් වෙනවා. ගොඩක් වෙලාවට නායකයෙක් විදිහට ඉදිරියට එන්න දරුවට තියෙන අවස්ථාව අපි පාසල තමයි මම හිතන්නේ හොඳම සමාජානුයෝජන ඒකකය කියලා. කියන්නේ පවුලෙන් පස්සේ දැන් දේශපාලන විද්‍යාවදී අපිට කියනවා පවුල තමයි තැනු මේකකය මුල්ම. එහෙනම් සමාජය හදන්න කලින් අපි පවුල ඇතුලේ දරුවා හැදෙන්නේ. ඊට පස්සේ දරුවා සමාජානුයෝජනය වෙන්නේ පාසල තුලදී. එහෙනම් පාසල ඇතුලේදී තමයි දරුවට මේ නායකත්වය කියන එක අපි ලබා දෙන්න ඕනේ. ගොඩක් වෙලාවට අපි කරන්නේ විෂය රාමුවක් ඇතුලේ කොටු වෙච්ච අධ්‍යාපනයක්නේ අපේ රටේ තියෙන්නේ. මම හිතන්නේ සර් ෆින්ලන්ඩ් වල එහෙම මට වඩා ඔබතුමාට හොඳ අත්දැකීමක් තියෙනවා. ෆින්ලන්ඩ් වල සජීවී අත්දැකීම් ඇති. ෆින්ලන්ඩ් වල එහෙම අධ්‍යාපන ක්‍රමය ගොඩක් වෙනස් අපිට වඩා. මේ ගොඩක් වෙලාවට මේ ඇක්ටිවිටි එහෙම නැත්නම් ක්‍රියාකාරකම් පාදක කරගත්ත මේ අධ්‍යාපන රටාවක් තමයි එහි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් හොඳම අධ්‍යාපනයේ ෆින්ලන්ඩ් වල උනේ ළමයිගේ මනසට බරක් නැතුව විවේකයක් එක්ක සියලුම ළමයි තුළ තියෙන මේ නායකත්ව ආකල්ප කුසලතා. මොකද අපි කොච්චර සිස්ටම් චේන්ජ් එකක් ගැන කතා කරත් සර් අපේ ආකල්ප දියුණු කරන්නේ නැතුව කවදාවත් එහෙම වෙනසකට යන්න බෑ. ඔව් නායකත්වයේ පුහුණු වැඩසටහන් අපි ඒකෙදී අපිට පේනවා අපි මේ සඳහා මේක අතිශය වැදගත්. ඉතින් අපි එකතු වෙලා කරනවා මේ ලීඩර්ෂිප් ප්‍රෝග්‍රෑම් නායකත්ව පුහුණුව. ඒකෙන් අපිට පේනවා විශේෂ සාධනයත් ප්‍රබල විදිහට ළමයිගේ දියුණුව වෙනවා. අපි මේකෙදී මේ ඇක්ටිවිටි ළමයිටම දෙන වර්ක් බුක් එකක් මේක. ඒකෙදී අපි මුලින්ම අපි ඇක්ටිවිටි තියෙනවා. මේක දරුවා විසින්ම මේ දරුවා කරන පස්සේ ගෙදෙද්දි ගිහිල්ලත් කරන්න මෙතෙන්දිත් කරන ඇක්ටිවිටි අපි වර්ක් බුක් එකක් තියෙනවා. මේකේ බැලුවහම තියෙනවා මේ මාලිකා මිස් එකක් තියෙනවා එයාගේ තියෙන මැනේජ්මන්ට් කළමනා කරන පිළිබඳව අපි ස්කිල් එක අපි දරුවට දෙනවා. ඊගාවට අපි දෙනවා මේකෙදී මේ නායකයෙක්ගේ මොනවද ගුණාංග මොකද්ද නායකත්වයේ කියන එක. ඊගාවට නායකත්වයේ බාර ගැනීමට ඇති කරගන්න මොනවද ඇති කරගත යුතු කුසලතා. කෙනෙකුට කොහොමද නායකත්වය ලැබෙන්නේ? ආකර්ෂණීය නායකත්වයේදී මොකද්ද අපි කරන්න ඕනේ? නායකයෙක්ගේ ප්‍රභේද මොනවද? ඒකම අපේ ජීවිතයේ දෙස හෙබී බලන්න. ඊගාට අනිත් අයගෙන් කොහොමද අපි උදව් ගන්න කියන එක. ඉතින් මේ වගේ වැඩසටහනක් අපි ක්‍රියාත්මක කරනවා. ඉතින් ඔබේ දරුවත් ඒ සඳහා යොමු කරන්න පුළුවන්. ඉතින් අපි බොහෝ වෙලාවට කර්මාන්ත ශාලාවල විශේෂයෙන් පාසල පදනම් කරගත්තේ නායකත්ව පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඔබත් ඔබේ දරුවාට නායකත්ව කුසලතා දියුණු කරන්න කිරීම අත්‍යවශ්‍යයි. එහෙම මේ දරුවන්ට අපි ආරාධනා කරනවා අපි සමග එකතු වෙන්න කියලා.